දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අපි ඉන්නේ වලක නේද ප්‍රපාතයක මේ ප්‍රපාතයේ ඇවිල්ලා ණය ඒ කියන්නේ අපි ලෝකේ විවිධ රටවලින් ගත්ත ණය ගෙවා ගන්නට බැරිව නේද අපි තවත් මේ ණය ඉල්ලන්න බැරි මහා ණය වලක උගුලක වැටිලා ඉන්නේ දැන් මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ඉනිමග IMF එක ඒක තමයි ජනාධිපති ඇතුළු පිරිස නිතරම කියන කතාව නේද IMF ඉනිමග දිගේ නැග්ගේ නැත්තම් ගොඩ එන්නම බෑ ඒ වගේමයි මේ ඉනිමගට පයින් ගැහුවොත් ඉතින් අපිට ආයේ පැය 12ක 15ක විදුලි කප්පාදුවකට යන්න වෙනවා නේද? ඒ කියන්නේ අඳුරේ ඉන්න වෙනවා. එතකොට ආයේ ඉන්ධන ගෑස් පෝලිම් එනවා නේද? එතකොට මේ පෝලිම්බල මැරෙන්න වෙනවා. මේ තමයි නිතර ඇහෙන කතාව නේද? නමුත් පුදුමයේ කියන්නේ ඇයි අපිට මෙහෙම වුනේ කියලා කතා කරන්නේ නැති එකනේ. මේ ඉනිමග දිගේ නැගලා ඔය වලෙන් ගොඩ ආවා කියමුකෝ. ආයේ මේ ණය ප්‍රපාතේටම අපිව වැටෙන්නේ නැතිව ඉඳීවි කියලා විශ්වාස කරන්න තියෙන සාධකේ මොකද්ද? සහතිකේ මොකක්ද නේද? මේ ණය ප්‍රපාතයට අපි වැටුනේ ඇයි කියලා බලන්න එපායයි නේද? Transparency International ඒ කියන්නේ TI කියන ජාත්‍යන්තර ආයතනයේ නවතම දූෂණ සංජනන දර්ශකය. හරිද? පළමු කාරණේ තමයි කවුරු මොනවා කොහොම කිව්වත් දූෂණය, වංචාව. ඔය Transparency International එහෙමත් නැත්නම් TI කියලා කෙටි අකුරෙන් හඳුන්වන ජාත්‍යන්තර ආයතනයේ නවතම දූෂණ සංජනන දර්ශකය අරන් බලන්න 2022 සංජනන දර්ශකය. හොඳේ රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ හොඳද මතක තියාගන්න රාජ්‍ය අංශයේ දූෂණ ගණනයට අනුව අපි ඉන්නේ 101 වැනි ස්ථානයේ. හරිද? 101 වැනි ස්ථානයේ ලෝකේ දූෂිතම රාජ්‍යයන් අතර අපේම ස්ථානයේ ඒ කියන්නේ 101 වැනි ස්ථානයේ තවත් රටවල් ගණනාවක් ඉන්නවා. ඒ කියන්නේ පැනමාව, ඇල්බේනියාව, කසකස්ථානේ, සර්බියාව, ඉක්වදෝරේ, පේරු සහ තායිලන්තේ. මේ රටවල් ඒ කියන්නේ මේ අපිත් එක්කම ওই දූෂිත කුසලාණයට උරුමකම් කියන කරට කර තියෙන තව රටවල් ටිකක්. හොඳේ. දැන් ඇත්තරම මේ දූෂණ සංජනන දර්ශකයට අනුව මොනවාද ප්‍රධාන කාරණා? 1 අල්ලස. 2 රාජ්‍ය මුදල් අවභාවිතය. 3 මොකද්ද? දූෂණ ක්‍රියා සඳහා පළදායි ලෙස නඩු නැතිකම. 4 මොකද්ද දන්නවද? ප්‍රමාණවත් නෛතික රාමුවක් නැතිකම. ඒ කියන්නේ ප්‍රමාණවත් නෛතික රාමුවක් නැහැ කියන්නේ දඬුවම් දෙන්න, හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් නිවැරදි ක්‍රමයක් නැහැ කියන එක. ඒ වගේම තමයි නිවැරදි තොරතුරු ප්‍රවේශයට, ඒ කියන්නේ නිවැරදි තොරතුරු හොයාගෙන යන්න ඒ පිළිබඳව අහන්න තියෙන බාධා පුදුම විදිහට තියෙන රටක් මේක. ඊළඟට මාධ්‍යවේදීන් සහ විමර්ශකයින්ට නෛතිකව ආරක්ෂාවක් නැති රටක් හැටියටත් මේ දූෂණ සංජනන වාර්තාව සඳහන් කරනවා. හොඳේ. දැන් මේ තමයි ඔය Transparency International ජාත්‍යන්තර ආයතන එහෙමත් නැත්නම් CPI හෙවත් දූෂණ සංජනන දර්ශකයේ සඳහා මූලිකවම භාවිත කරන සාධක ටික. හොඳේ. දැන් අපි ඉන්නේ 101 වෙනි තැන. හරිනේ. දැන් මේ ඊයේ පෙරේදා වෙරිටේ රිසර්ච් ආයතනයේ රට යන අත ගැන ජනතාවගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ සමීක්ෂණයක් කළා. හරිද? දැන් ඒකෙදි මේ රට පවතින මේ දැන් තියෙන ආකාරය ගැන තෘප්තිමත් වෙලා තියෙන්නේ 7% විතරයි. හොඳේ. 7% විතරයි. දැන් අපිට එකක් ඉතා පැහැදිලිනේ නේද? මොකක්ද? නිදහස ලැබලා වසර 75ක් පිරෙන තැන රට බංකලොත් උනේ නැහැ. හරිද? ඉබේ බංකලොත් උනේ නැහැ. මේ රට බංකලොත් කළා. මොන තරම් දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක්ද කියන්නේ ඔන්න හොඳම උදාහරණේ ඔය පහුගිය දවසක ජනපතිගේ කතාවෙන්ම ගන්න පුළුවන්. හරිද? නිදහස් සැමරුම නේද? නිදහස් සැමරුමට ජනපතිම කියනවා තමනුත් මවිතයටපත් උනහලු නිදහස් උළලේ සමහර වියදම් දැකලා නේද? ජාතික ගීය ගයන්ට ලක්ෂ 18යිලු. මල් මාලාවක් දාන්න රුපියල් 97යිලු නේද? දැන් ඊටම සරලම පුංචි කාරණා දෙකක්. හරිද? ඒ කියන්නේ ඇත්තරම දැන් ඉතින් මේ රටේ ගහලා තියෙන ගැහිලි, ඔය ගහමින් ඉන්න ගැහිලි ගත්තහම නම් මේ ලක්ෂ 18ක් සහ රුපියල් 97000ක් කියන්නේ නිකන්
මහමෝදෙන් දිය බින්දුවක් ගන්නා වගේ වැඩක් කරද? ඒ කියන්නේ සාගරයේ තරම් හොරකම් දූෂණ වංචා සිද්ධ වූ සහ සිද්ධ වෙමින් තිබෙන රටක නිකන් සාගරයෙන් දිය දෝතක් නෙමෙයි, ඇත්තරම කිව්වොත් නිකන් ජල බින්දුවක් ගන්නවා වගේ තමයි. ඔය මල් මාලාවේ 97000යි ඔය ජාතිකගේ 118000යි. හරිද? වැසිකිලි වලටත් ඉතින් කෝටි එකමාරක් ගියානේ. දැන් මේ මහා දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ සේම අපිව ණය ප්‍රපාතයට ඇදලා දාපු අනිත් සාධකේ මොකක්ද? සත්ත පහකට වැඩක් නැති ව්‍යාපෘති බව අප පිළිගත යුතුයි. එකක් නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, හම්බන්තොට බරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා නේද? මේවා නිකම්ම නිකං චීන ණය නෙමෙයි. හරිද? අපිව මහා ණය උගුලක හිර කළ ණය උගුලක්. හරිනේ. දැන් අපිට අහන්න තියෙන ඉතාම සරල ප්‍රශ්නය මොකද්ද? IMF එකෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9. හොඳ එකත් කෑලි හතරකට ලැබෙන්නේ. හරිද? ඊළඟට තව අවුරුදු දෙක තුනකට ඔය අපිට ලැබෙන්න යනවා අපි මේ අරන් තියෙන ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක්. හොඳේ, නැතුව මේ නොගෙවයින්ට නෙමෙයි, සහන කාලයක්. ඊළඟට ආයේ ඔය ඇමරිකානු ඩොලර් බිලියන 7-8ක විතර ඉතින් නැවත ණයක් ඔය ලෝකෙ වටෙන්ම ගන්න පුළුවන් වේවි. හරිද? දැන් අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ ණය අරගෙන ඔය සංවර්ධනය කරන්න සැලසුම් කරන ක්‍රමය කියන්නකො නේද? මේ ලැබෙන ණය වලින් කරන්න පුළුවන් ඵලදායි ව්‍යාපෘති ටික කියන්නකො. ඩොලර් උපයන්න තියෙන සැලසුම කියන්නකො. තව අවුරුදු දෙකකින් නැවත ඔය ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. ආන් ඒ වෙනකොට විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන් ක්‍රමය කියන්නකො. ක්‍රමය මොකක්ද? අපිට බදු ගහලා බදු ගහලා, අපිට බිල් වැඩි කරලා බිල් වැඩි කරලා නේද අපි හොරගෙන කාලාද? එහෙමනම් ඉතින් ජනතාව ඉතුරු වෙන එකක් නෑ තව ටික කාලයක් යනකොට නේද? මේ චප්ප කරන චප්ප කිරිල්ලට නේද? ඒ අස්සෙන් රැකියා හිමි වෙනවා දිනපතාම. මේ සියල්ල අතර ආයේ හොරා කන්නේ නැතුව රට ගෙනියන්න දෙන සහතිකිය අපිට කියන්න. එහෙම කරනවා නම් ඔය පුංචිම තැනකිනුත් ආරම්භ කරන්න පුළුවන් නේද? මොකද්ද ඔය නිදහස් උත්සවයට කවුද ඔය වියදම් ඇස්තමේන්තුව හැදුවේ කියලා හොයලා බලලා නේද? ආන් ඒ උන්දලාගෙන් කොහොමද ඕගොල්ලෝ මේක දැන් පස්සේ අඩු කළේ කියලා, ඇයි ඉස්සෙල්ලා මේ ගාන ආවි කියලා අහලා නේද? 3-4 දෙනෙක්වත් ගෙදර ඇරලා බැලුවොත් එතනින්වත් පටන් ගන්න පුළුවන් නේද? ඇත්තටම මේක හිල් කූඩයක්. හරිද? මේක හොරා කන්න බය නැති රටක්. හරිද? හෙට IMF ලැබිලා ආයේ ටික දවසක් කාලා බීලා ජොලි කරලා ඊළඟට ඡන්දෙත් තියලා ඔය හාල් කිලෝ හරි සේරු හරි 20 ගානේ දීලා සමාරක් කියලා හොට ඡන්දෙත් දිනා ගන්නත් පුළුවන්. හරිද? ආයේ තව අවුරුදු 5කින් 6කින් ආයේ IMF එක ළඟ හිඟා කන්ට වෙනවා. අමතක කරන්න එපා මේ අවුරුදු 75ට, මේ නිදහස ලැබලා 75ට අපි IMF එක ළඟ 16 වතාවක් දන ගහලා තියෙනවා. 16 වතාවක් හිඟමනේ ගිහිල්ලා තියෙනවා. දැන් කොහමද, කවුද 17 වෙනි වතාව, 18 වෙනි වතාව, 19, 20, 25 වෙනි වතාවටත් IMF එක ළඟ දන ගහන්න යන්න වෙන්නේ නැහැ කියලා කාටද පුළුවන්? මේ දේශපාලන නඩෙන් කොයි කෙනාටද පුළුවන් අපට සහතිකයක් දෙන්න? එහෙම අහමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.